දැන් අපි පොඩ්ඩක් තේරුම් ගන්න බැලුවා සෝතපට්ටි අංග යම් ප්‍රමාණයකට වර්ධනය වෙන්න උත්සාහවත් වෙන්නෙක්ට විතරක් තමයි මේක ඕන වෙන්නේ හොයන්න. මොකද මේක නැත්නම් භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා හොයන්න උනන්දු වෙන කෙනෙක්ට විතරයි හම්බ වෙන්නේ කියන එක අපිට යම් ප්‍රමාණයකට අවබෝධ වෙනවා. දැන් එතකොට දැන් අපි බලන්නේ මේ කරන ක්‍රමයක් වගේ නැත්නම් පිළක් හැටියට සීල සමාධි ප්‍රඥා කියලා තුනක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ කියන්නේ කියන එක. දැන් ඇත්තටම සීලය කියන එක විග්‍රහ කරවතින් අපි වාහනයක් එළවනවා, ඩ්‍රයිව් කරගෙන යනවා, එතන ස්පීඩ් ලිමිට් එක 60යි. ඒකෝර 60 ස්පීඩ් ලිමිට් එකට අපි යනවා. අපිට නමුත් වාහනේ යන්න පුළුවන් 240කට විතර ස්පීඩ් එකකට. අපි කවදාවත් යන්නේ නැහැ. ඒයි අපි පාලනයකින් ඒක කරනවා. දඩ ගහන එක නිසා එක පැත්තකින් දඩ ගහනවා, අනිත් පැත්තකින් ඒක අනුතුරක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසායි අපි පාලනයක් කරනවා. ඒකර අන්නේ වැනි පාලනයකින් වැඩ කිරීමෙන් මට පවිනක් නෙවෙයි, අනිත් අයට ඇක්සිඩන්ට් එකක් වුණොත් තව කෙනෙක් වෙන කරදර, මට වෙන කරදර, එක්කම බලක්වා ගැනීමේ සීලයක් එතන තියෙනවා. ඔන්න ඔය වැනි සීලය ඒ වගේ එකට නිකන් උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන්. මේ යම් පාලනයකින් තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන විදිහට වැඩ කර ගැනීම. ඒකට තමයි මේ නීති පද්ධති හදලා තියෙන්නේ. නැත්තම් මිනිස්සු සත්තු වගේ වැඩ කරන්නේ නැහැ කොටින්ම කියන தத்துவයකට. එතකොට සීලයක් වෙනවා. දැන් එහෙම සීලයක ඉන්න කෙනෙක්ට තමයි ඉන් එහාට මේ අපි කතා කරන මේ සෝතපට්ටි අංගයක් ගැන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් ගැන හොයන්න උනන්දු වෙන්නේ. දැන් එහෙම සීලයක් නැතිව කිසිසේත්ම ඇත්තටම සතෙක් වගේ ජීවත් වෙන කෙනෙක්ට උදාහරණයක් හැටියට කිව්වොත් ඒ හොයන්නවත් අවශ්‍යතාවක් ඇති වෙන්නේ නැහැ. ඒක ඉතින් කර්මානුරූපව වෙන ඒ දේවල් ඒක එහෙම වෙනවා. නමුත් අපි මේ ඉන්න තැන දැන් අපි මේ හොයන්න යන උදවිය හැටියට කෙනෙක් මොකක්ද මේ බාගතුනන්ද කියන්නේ කියන එක විශාල වශයෙන් බොහොම සරලව හොයන්න දැන් උනන්දු වෙන කෙනෙක්ට එතකොට දැනගන්න වෙනවා මේ සීලය ඔන්න දැන් ඒක තමයි සීලය. අපි පන්සිල් පද පහක් රකින්නවා කියන ගාථා කියලා පටන් ගන්න ඒක කරනවා නම් ඒක තමයි සීලය. ඒක නොකරනවා නම් ඒක සීලය ආයි බිඳෙනවා. සුරාමේරේ මජ්ජපමා දත්තානා කියලා ඇවිල්ලා ඇවිල්ලා එදාම හවසට ආයේ එදාම හාමුදුරු ගිය වෙලේ ඉඳන් බොනවා නම් අපි ඒක සීලයක් වෙන්නේ නැහනේ. නමුත් අපි කතා බොහේ කියලා එනවා. ඉතින් ඒ වගේ පුරුදු තිබුණා ඒ ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම தත්වයක් හෝ තිබීම හොඳයි. මොකද නැත්තම් මේකට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. දැන් එහෙම උනන්දු ඇති වෙච්ච කෙනෙක් තමයි මේක මේ අපි වගේ මේ දැන් කතා කරන්න යන විදිහේ හෙවීමක් කරන්නේ. ඒක මේ හෙවීමේදී වෙන දේ තමයි සීලයට පස්සෙ වෙන සමාධිය. දැන් යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන් වෙනවා මොකක් හරි මෙතන ඇත්තක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සිද්ධාර්ථ තවස හැටියට සිද්ධාර්ථ කුමාරය හැටියට විශාල රජමාලිගාවකින් එළියට බහැලා මෙච්චර කරදර වෙලා හොයාගත්ත යම් දෙයක් ඇති නේදන කියන එක දැන් හොයාගෙන යන කෙනාට ඒ කෙනාට තමයි සමාධිය පිහිටවන්නේ. නැත්නම් මේ සමාධිය කියන එක මේ පොදු වෙන දෙයක් නෙමෙයි. තමන්ගේ තුල ඇති වෙනවා යම් ක්‍රමි වර්ධනයක්. අපි හිතමු භාවනා කරන කෙනෙක්ට වෙන්න ඕනේ නැහැ. ඕනම කෙනෙක්ට පුළුවන් මේක. දැන් මේක හොයනකොට තමයි තේරෙන්නේ යම් දෙයක් මෙතන වෙනවා නොවෙනව නෙමෙයිනේ. මේ මම කතා කරන එක ඔබලාට ඇහෙනවා. ඒක වෙනවා. ඒ දේ නෙමෙයි ගැන කතා කරන්නේ. ඒ වෙන්නේ කොහොමද කියන එක වීමේ නිසා වෙන වැරද්දක් අපිට වෙනවා. අර අපි මුලින් කතා කරා වගේ මේ තණ්හා කරන්න දෙයක් ඇති වෙනවා හැමතිස්සෙම කියන එක. දැන් පිටින් දෙන්න පුළුවන් ඉදිරියේදී. දැන් එතකොට එතන තමයි සමාධියේදී මේ කරන පරිශ්‍රණ ආර්ය පරිශ්‍රණයක් කරන්න පෙළඹෙනවා. ඒකට ආර්ය පරිශ්‍රණ කියලා වචනයක් යොදලා තියෙන බොහොම ලස්සන වචනයක්. සාමාන්‍ය පරීක්ෂණයක්ම තමයි. නමුත් විද්‍යාත්මය කරන පරීක්ෂණය නිරීක්ෂණය සහ නිගමනය කියන එකතන තමයි බේස් වෙන්නේ. නමුත් තමන් කරන පරීක්ෂණය තුළින් වෙන නිරීක්ෂණය නිගමනයකට පත්වීමක් වෙනවා ඔය සමාධිය තුළදී. නිගමනයට පත් වුණාට පස්සේ ඒක එස්ටැබ්ලිෂ් කියන්නේ සම්පූර්ණයෙන්ම හරි බවටම
තේරුම් යනවා. අන්නේ හරි බවට මේ තේරුම් යෑම තමයි ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥා. දැන් ප්‍රඥාව පහළ වුණාට පස්සේ පහළ වීම කියන්නේ ඇත්තටම අර කරන ලද පරිශ්‍රණය තුලින් තමන්ටම අත්විඳින්න පුළුවන් වූ නිගමනය ආපහු යන එකක් වෙන්නේ නැහැ. ඒක නිගමනයක්. ඒක වෙනවා. අපි නිව්ටන්ගේ නියමය අධ්‍යයනය කරලා නිව්ටන් කරපු නිගමනය අපි අපේ පරිශ්‍රණවල අපේ ජීවිතේට යොදා ගන්නවා. ඒ වගේ අපි භාග්‍යතුන් වහන්සේ කරපු පරීක්ෂණයේ අපිට පෙන්නලා දීලා තියෙන දේ අපිට අත්විඳින්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මෙන්න මේ අත්විඳීම තමයි මේ සෝතපත්ති අංගවකට කරා යොමු වීම. දැන් ඒ ආරම්භය කෙනෙක්ට බොහෝ දිනෙකට වෙන වැරද්දක් තමයි ඒ ආරම්භයට පත්වීමත් එක්කම තමන් රහත් යයි කියා ගන්නා වූ විකාරමීය ස්වරූප පහළ වෙනවා. ඒක අපිට අදාළ නැහැ. ඒක ඒ අයට අදාළ දේවල්. නමුත් එතන නිමී ඇත්තටම අවසානය කියන්නේ මොකක්වත් අමුතු දෙයක් නෙමෙයි. නමුත් ඒ තමයි ආරම්භය. මොකද මෙතනදී යම්කිසි දෙයක් වැටහුණා. ඒ වැටහීම හරිම වැදගත්. ඒ වැටහීම ඉදිරියට අරගෙන යෑම තමයි ප්‍රඥාව තවදුරටත් වර්ධනය කර ගැනීමට හේතු වෙන එදිනදා ජීවිතයේදී මේ වෙන සෑම කටයුත්තකදීම ඒක නේද වෙන්නේ කියන මට්ටමට එහෙම. ඒ විදිහට අපි මේ අද සාකච්ඡා කරන ස්වාමීන් වහන්සේලාගේ දේශනා ඒ කෙරෙහි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. තිරුවන් සරණයි. නායං කයෝ තුම් භාකං. මේ කය ඔබගේ නෙවෙයි කියලා. නාඤ්ඤේසං වෙන කෙනෙකුගේත් නෙවෙයි කියලා. පෝරාණ මෙදම් බික්කවේ කම්මං. පුරාණ කර්මය කියලා. අභිසංකතං අභිසංචේතිතං වේදේතං දත්තබ්බං කියලා. චේතනාමය අභිසංස්කරණයක් කරගත්තා. ඒක දැන් වේදිතයක් හැටියට විඳවන්නේ කියලා හම්බ වුණා කියලා දැනගන්නයි කියලා කිව්වා. දැන් එතකොට මෙන්න මේක එකපාර අපිට තේරුම් ගන්න අමාරුයි. නමුත් මේක සියලු මැවුම් වාදයෙන්ගේ මිදිලා සියලු අහේතුක වාදයෙන්ගේ මිදුනහම ලෝකයේ දකින්න තියෙන ප්‍රඥා සම්පන්න විදිපිළිවෙල තමයි මේ. මේක ඒ බව අපිට එකපාරට මං කිව්වට තේරෙන්නේ නැහැ. නමුත් අපි ටිකක් ඒක ගැන හිතලා බලමු. බුදුහාමුදුරන් වහන්සේ අපිට අතීත සංසාරේ කවද්ද ඇති වුනේ කියලා හොයන්න කරදර වෙන්න එපයි කියලා. මොකද බුදුහාමුදුරන් වහන්සේ පටිච්ච සමුප්පාදය කියලා පෙකඳ දන්නවද? සත්‍යයේ සමස්ත පැවැත්මට අවශ්‍ය සියලුම ප්‍රත්‍යසම්බන්ධතාවයි පෙන්වන්නේ. සමස්ත පැවැත්මටම අවශ්‍ය සියල්ල මෙතන සකස් වෙනවා කියලා අවිජ්ජා සංඛාර ආදී වශයෙන් ඔය තියෙන ලයිස්තුව. ඒක අපි වෙන වෙනම තේරුම් ගන්න තියෙන දෙයක්. නමුත් අපේ කෙටියෙන් මම මේ සඳහන් කරන්නේ මේ තුල පැවැත්ම පිළිබඳ සියල්ල අන්තර්ගතයි. එහෙමනම් බුදුහාඳුරන් වහන්සේ වදාලා මේක තේරුම් ගන්න අතීතේ උනේත් මේකයි කියලා දැනගන්න මතු සිදුවන්නේත් මෙයමයි කියලා දැනගන්න. එහෙනම් අපට ප්‍රත්‍යুৎপন্ন වශයෙන් මේ මොහොතේ සකස් වීම දකින්න තමයි බුදුහාඳුරෝ කියලා දුන්නේ. ඒ සකස් වීම දැක්කයින් පස්සේ දකින්න පටන් ගන්නකොට තමයි අපට ධර්මය පෙනෙන්න පටන් ගන්න. ඉතින් ඒක ටිකක් දිග කතාවක්. මාතෘකා වශයෙන් කරන ලද ප්‍රකාශයක් වගේ විතරයි මේ ටික. මාතෘකා වශයෙන් විතරක් කරන ප්‍රකාශයක් වගේ. දැන් එහෙමනම් අපි හිතලා බලමු මෙන්න මේ දේ ඉස්සර වෙලා මම කියලා කෙනෙක් ගැන අපිට හිතනවනේ අබුදිස්සෙමනේ. මම කියලා කෙනෙක් ගැන අපිට හිතනවනේ. මම ඉන්න බව මට දැනෙනවා. මට දැනෙනවා දැන් මගේ කයට දාඩිය දානවා මේ වෙලාවේ. ඒක දාඩිය දැවීම සනිමිපයක් හැටියට නෙමෙයි මට දැනෙන්නේ අපහසුතාවක්. කවුද වෙන්නේ මම නේද? ඔන්න ඔතන තමයි අපි මමත්වේ මැවෙනවයි කියලා කියන්නේ. මමත්වේ කියන එක ඇහැ කන නැහැ දිවකය මන කියන ආයතන හයකින් ලැබෙන අත්දැකීම් ඔස්සේ අප තුල මැවෙන හැඟීම් මාත්‍රයක් පමණයි. අස්මීති භික්කවේ මඤ්ඤිත මෙතන් කියලා. වෙමි යන්න මහණෙනි හිතාගෙන ඉල්ලක් විතරයි කියලා. අපිට සිතවිලි පහළ වෙන්නේ නැති වුණාම මම ඉන්න බව දැනෙන්නේ නැහැ. නින්ද ගියාම එහෙම මම ඉන්න බව දන්නේ නැහැ. අන්න ඒ වගේ. එතකොට මේ සිතවිලි ක්‍රියාකාරීත්වය තුල තමයි ලෝකය අපට සමුදේ වෙන්නේ. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. මානසිකාරයට තමයි මේ හැම දෙයක්ම මුණ ගැහෙන්නේ. පස්ස සමුදයා සබ්බේ ධම්මා. ඔය සබ්බේ ධම්මා කියලා කියන්නේ මේ ලෝකේ තියෙන තරම් ඔක්කොම නෙමෙයි. මට යමක් දෙයක් වන්නේ යද ඒ දෙයක් වන දේ මට දෙයක් වෙන්නේ ඇහෙන් ස්පර්ශ වෙනකොට, කනින් ස්පර්ශ වෙනකොට, නෑයෙන් දිවෙන් කයෙන් මනෙන් ස්පර්ශ වෙනකොට. පස්ස සමුදයා සබ්බේ ධම්මා. හරිද? ඡන්ද මූලකා සබ්බේ ධම්මා. මේ හැම දෙයක්ම මට දෙයක් වෙන්නේ මගේ චන්ද්‍රාගයේ හැටි හැටියට.
ඔන්න දැනගන්න තියෙන දෙයක් මේ මොහොතේ. ඊළඟට වේදනා සමෝසරණ සබ්බේ ධම්මා. හැම දෙයක්ම වින්දනයට තමයි අපි එල්ල කරලා තියෙන්නේ, යොමු කරලා තියෙන්නේ. දැන් මේ අපේ අද්දකින් අවස්ථාවේ මේ කියන්නේ සියල්ල ඔතනයි කියලා. බුදුරජාණන් වහන්සේ සියල්ල ඔතනයි කියලා තව තැනක දිරදාලා සියල්ල කියන්නම් මහණෙනි කියලා. සබ්බ සූත්‍රය. සබ්බං ඕබික්කවේ දේසිස්සාවේ. මහණෙනි මම උඹලාට සියල්ල කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්න. දැන් නැත්තම් අපි අතීතයයි අනාගතයයි මේ මුළු විශ්වයේ තියෙන දිගපළ හැම එකක්ම හොයාගන්න යනවනේ. බුදුරජාණන් වහන්සේ වදාළ සියල්ල යනු කුමක්දයි මම දේශනා කරමි. කීච බික්කවේ සබ්බං. මොකද්ද මේ සියල්ල? චක්කුංචය රූපාච. අසත් රූපය. සෝතංච සද්දාච. කන සබ්දයත්. ගානංච ගන්ධාච. නාසයත් ගන්ධයත්. දිවහාච රසාච. දිවත් රසයත්. කායෝච පොට්ටබ්බාච. කයත් පහසත්. මනෝච ධම්මාච. මනසත් ධම්මත්. අපි අද්දකින් සියල්ල නේද මේ? අයං උච්චති බික්කවේ සබ්බං. ඕන් සියල්ල කිව්වා. යෝබිකේ එවන්වදී යම් කෙනෙක් මහන්නේ මෙහෙම කියනවා නම් ආමේත සබ්බම් පච්චක්කය මම මේ සියල්ල අයින් කරලා දාලා අඤ්ඤං සබ්බම් පඤ්ඤපෙස්සාමීති වෙන සියල්ලක් මම පෙන්වන්නම් කියලා කියනවා නම් තස්ස වාචා වත්තුරේ වාසේක වචන මාත්‍රයක් විතරයි කියලා හොදා වචනයක් විතරයි අද්දකීමට අයත් නැති දෙයක් කියනවා කියන්නේ වචන මාත්‍රය විතරයි නේද? එතකොට බුදුහාඳුර අපේ පටලැවෙන එක අඩු කරන්නයි මේ ඔක්කොම කිව්වදාලේ. මොකද ඒක නැතුව මට ඉදිරියට කියන්න බෑ. ඊළඟට ඔතනදි තියෙනවා පුත්වචන සම්පායය. දැන් ඒකන අපි යම් කිසි දෙයක් හිතින් නිකන් හිතාගෙන මේ මන මවා ගන්න. ඒක ගැන කොච්චර සාකච්ඡා කළා කතා කරන්න බෑ නේද? ඒ ගැන පෙරලා ප්‍රශ්න කිරීම කරනකොට යුක්තිසහගත පිළිතුරු දෙන්න බෑනේ නේද? ඒකයි පුත්වචන සම්පායය කියලා. උත්තරින්ච වේ අතිරේක වෙහෙසක් විතරයි. මොකද හේතුව යථා තම්බික්කේ අවිස්සයස්මි අපේ විශේෂපතේ නොවෙන නිසා විශේෂපතේ නම් ආයතන හයේ විශේෂපතේ වෙන මොකද්දනේ ටෙලස්කෝප් එකකින් විශ්වය නිරීක්ෂණය කළත් අවසාන වශයෙන් බලන්නේ ඇහෙන්නේ නේද? අන්න ඒ වගේ තේරුම් ගන්න. එතකොට මෙන්න මේ විශේෂපතේ තුල තමයි අපේ බුදුහාඳුරෝ අපට ප්‍රත්‍යুৎপন্ন. ඒ කියන්නේ මේ මොහොතේ අපට මේ ලෝකය කියලා දෙනවා. අපි ලෝකය සමුදේ කරගන්නේ මෙන්න මෙහෙමයි කියලා මේ වෙලාවේ. දැන් අත්‍යයන් ලෝකෝ අත්‍තිපරෝ ලෝකෝ කියලා දසවැදෑරුන් සම්මාදිට්ඨියේදී එක ආවනේ මෙලෝ ඇත පරලෝ ඇත කියලා. ඒක අපිට අවශ්‍යයි ඉස්සර වෙලා. මෙතකොට මෙලෝ ඇත පරලෝ ඇත කියන එක අපිට අවශ්‍යයි. මොකද පුරුදුන් මට්ටමේදී මෙලෝ පරලෝ බිහි වෙන නිසා මෙලෝ පරලෝ සංකල්ප දෙකෙන් මිදීමේ මාර්ගයක් තමයි දහම් මගනේ. එතකොට ඕක හදන්නේ අපි ආයතන හයේ සම්බන්ධතාවත් එක්ක. අපට ලෝකයේ සමුදේ වෙන්නේ මේ මොහොතේ. ඒ නිසා බුදුහාඳුරෝ පච්චුප්පන්න කියන වචනේ තමයි මේ මොහොත හඳුන්වන්න පාවිච්චි කළේ. අතීත කිව්වා අනාගත කියලාත් වචන දෙකක් තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්න. වර්තමාන කියලා කිව්වෙත් නෑ. වර්තමාන කිව්වොත් නිකන් දිගින් දිගට පවතිනවා කියන ප්‍රත්‍යুৎপন্নය කියන්නේ මේ මොහොතේ අපට ලෝකයේ අද්දකින් වශයෙන් සමුදේ වෙන එක. මෙන්න මේකයි තේරුම් ගන්න කියලා කිව්වේ. ඔන්න ඔය තේරුම් ගැනීම පටන් ගන්න අවස්ථාව තමයි ඔය සද්ධානුසාරී ධම්මානුසාරී සරල අවස්ථාව. මොකද මේ තේරුම් ගැනීම අපට එකවර ගැඹුරටම කරන්න බෑ. ටික ටික සරලව හඳුනගනිමින් කරන්න සිද්ධ. දැන් මේ ශාසනයේ ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ ඔය සෝතාපන්න කියන අදහසින් සදහස් කරේ ධම්මග ස්ථිර වුණු කියන එකනේ. සෝතේ කියවේ ධම්ම සද්ධර්ම ධම්ම මගන්නේ ආරියෂ්ටායික මාර්ගයට ස්ථිර ලෙස අවතීර්ණ වුණු කෙනාට කියනවා සෝතාපන්නය කියලා. එතකොට ඒ ස්ථිර අවතීර්ණ වීමක් නැති දැන් සාමාන්‍ය පොහුදුන් මට්ටමේ ඉන්න කෙනෙක් සත්පුරුෂයන් ඇසුරු කරමින් බණ අහමින් මේ වෙනස ජීවිතයට උදා කරගන්න ඕනද නේ? අන්න ඒ නිසා මූලික වශයෙන් සත්පුරුෂ සංසයෝ කියන එකේ වැදගත්කම දැක්ක. ඒ කියන්නේ මේ කාරණාවල් දන්න කෙනෙක් ඇසුරු කිරීම සද්ධම්ම ශ්‍රවණය අදාළ සද්ධර්මයේ අසා දැන ගැනීම කියවන්න හරි පුළුවන් නම් ඒත් හරි ඈ හරියට නම සමහරලාට මම හිතනවා කියවට මෙන්නේ නැහැ. සමහර දේවල් තියෙනවා අහලම දැනගන්න තියෙනවා සාකච්ඡා කරලා. එතකොට යෝනිසෝච මනසිකාරෝ යෝනිසෝ මනසිකාරයට දැන් හුරු වෙන්න තියෙනවා. මෙතෙක් තිබුණේ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන වචනේ අදහස් වෙන්නේ අර සමුදය දැකීම කියන එකයි. යෝනිසෝ සමුදේහි පටන් මෙනෙහි කිරීම. දැන් ඔබට මම නිදර්ශනයක් කියන්නම් ඉස්සර වෙලා. කාටත් තේරෙන්න බෑ ඉස්සර වෙලා. දැන් අපිට කියමු ඇහැට යමක් පේනවා කියලා.
සාමාන්‍ය ලෝක සම්මතයේ තියෙන ඇහැකින් තියෙන දෙයක් දැක්ක කියන එකනේ අපේ සාමාන්‍ය විවහාරනේ. තියෙන ඇහැකින් තියෙන දෙයක් දැක්කා. නමුත් මේ ධම්මකට ගමන් කරන්න යොමු වෙන කෙනාට මේක දැනගන්න වෙනවා. මොකද බුදුහාඳුරන් වහන්සේ සංක්ෂිප්තයෙන් කියලා දුන්නා. ඊට පස්සේ මේක විස්තර සහිතව මහා කච්චායන හාමුදුරන්ගෙන් අහගත්ත හැටි කච්චායන බද්දේ කරත් සූත්‍රයේ තියෙනවා. දැන් මේ ප්‍රත්‍යুৎপন্নය කියන එක තේරෙන්නේ ඇහැ කියන එක සමුදේ වෙන්නේ රූපයක් පේනකොට කියලා දැනගන්න ඕන. ඇස සමුදේ වෙන්නේ රූපයක් පේනකොට. රූපය සමුදේ වෙන්නේ පෙනෙනකොට. සමුදේ කියන්නේ හේතුඵල වශයෙන් ඉමස්සෙන් සති ඉදං හෝති කියන්නේ සමුදේ තමයි. ඇසත් රූපයත් සමුදේ කල්හි චක්කු විඥානෙත් වෙනවයි කියනවනේ. ඇස නැත්තම් රූපය කියන අත්දකින්න කෙනෙක් ඉන්නවද ඇසක් නැතුව? ඇස සමුදේ වෙනවද රූපයක් නැතුව? මේ මොහොතේ වෙන දේ කියලා දැනගන්න. දැන් අපි හිතමු අපි මෙහෙම සාකච්ඡාව කරමින් ඉන්නකොට අපිට අතිරේක බාහිර ශබ්ද ඇති වෙනවනේ. එතකොට ඒ ශබ්දය අපිට සමුදේ වෙනකොට තමයි කන සමුදේ වෙන්නේ. කන සමුදේ වෙන නිසා තමයි දැන් අනවශ්‍ය ශබ්දයක් මෙතෙන්ට එනවා අපේ කාර්යයේදී බාධාවක් කියලා අපි ගන්න. ඒ නිසා මහකච්චායන මහරහතන් වහන්සේ වදාළ යංචාවසෝ චක්කුං යේච රූපා උභේමේතම් පච්චුප්පන්නයි. ඇස යමක්ද රූපයම යමක්ද දෙකම පච්චුප්පන්නයි ප්‍රත්‍යංගෙන් සමුප්පන්නයි මේ දැන් කියන එකයි. ඔක ඔය දැන් කියන කතාව තමයි කට්ටියට පෙනෙන්නේ නැත්තේ. ඒක තමයි අපි හඳුනගන්නත් ඕන කරන්නේ. යංච ආසෝ සෝතං ඒත සද්ද උපේමෙතම් පච්චුප්පන්න. පච්චුප්පන්නම් කියන්නේ අතීතයේ හෝ අනාගතයේ කියන දෙකට අයිති නැති දේවල් කතා කරන්න පාවිච්චි කරන වචනය. බුදුහාමුදුරු. එතකොට තමයි දැන් අත් වශයෙන් දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අපි මෙහෙම ඉන්නකොට දැන් අපි කියමු අම්මලා තාත්තලාට ඇති වෙන හැඟීමක්. ඕන් දැන් වෙලාව පහ ඉතර වේගෙන එනවා කියමුකෝ. මේ වෙනකොට ළමයි ඇවිල්ලා ඉන්නේ බෑ. තාමත් නැත්තේ මොකද දන්නේ නැහැ. කරදරයක්වත්ද කියලා අම්මලාට හිතෙනව නේද? ඊට පස්සේ ඒ හිතුණු වෙලාවේ ඉඳන් පීඩාවයි නේද? දැන් හිතුන් නැත්තම් ඒ පීඩාව නෑ නේද? අන්න සමුදය කියන එක තේරුම් ගන්න. ඈ මේ වෙලාවේ ඒ මනසට මේ ළමයි මේ වෙනකොට එන්නේ බෑ පන්ති ගිය අය කියලා හිතෙනවා. තාම ආවෙ නෑ දැන් පැය භාගයක් විතර පහුවෙලානේ මම දැන් මේ ලූසු බලනකොට මට පෙවුනේ. මොකද දන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඕන් එනවා පේනවා නේ. ආ ඔය එන්නේ හරි හරි අම්මෝ ඇති අන්තං. දැන් ඒ ඔක්කොම සමුදේ වෙන්නේ මේ වෙලාවේ. මේ වෙලාවේ තමයි දුකේ සමුදේ තියෙන්නේ. අපි සැප හැටියට සමුදේ කරගෙන තියෙන්නේ දුකමයි. මේක තමයි පටිච්චසමුප්පාදයේ තියෙන විශේෂ ලක්ෂණය. බුදුහාඳුරෝ පටිච්චසමුප්පාදයේ මේ මොහොතේ තේරුම් ගන්න කියලා වදාළ මෙන්න මෙහෙම එකක්. අතීතානාගත ණයන් මේති කියලා. මේ විදිහටම අතීතයේ උනේ මේකයි කියලා දැනගන්න, මතු වෙනව නම් වෙන්නේත් මේකයි කියලා දැනගන්න ඒකවත. ඔන්න ඕක තමයි මේ පටිච්චසමුප්පාද දැක්මේ තියෙන විශේෂතාව. දැන් මම එපමණකින් ඕක නිමාවටපත් කරලා දැන් ආයතනවල සම්බන්ධතාවක් මෙතන තියෙන බව පෙන්වනනේ. දැන් අපි යන් මේ සද්ධානුසාරේ ධම්මානුසාරේ දෙන්නා පිළිබඳව බුදුහාඳුරන් වහන්සේ කරලා තියෙන විවරණයට. මොකද පසුබිම වශයෙන් යමක් කියන්න සිද්ධ වුණා. පසුබිම සම්පූර්ණයෙන් විස්තර කළා කියලා මම පිළිගන්නේ නැහැ. එක්තරා දුරකට මොකද මේ පණිවිඩය අලුත් වෙනකොට ග්‍රහණය වීමේ අමාරුවක් තියෙනවා. ආගන්තුකයි පණිවිඩය. මෙතනදී අපි තේරුම් ගන්න ඕන අපේ බුදුරජාණන් වහන්සේ මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා වදාලේ ශාසනයට පිවිසෙන ලපටීම පුද්ගල අවස්ථාව පැහැදිලි කරන්න. එතකොට ශාසනයට පිවිසෙන ලපටීම පුද්ගල අවස්ථාව තමයි සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කියන්නේ. ඔතන අපි තව ටිකක් විස්තර කළොත් සෝවන් මාර්ගයට අවතීර්ණ වෙන පුද්ගලයා. ඔතන හැබැයි මාර්ගයට කියන වචනේ පාවිච්චි කරනකොට පොඩි ගැටලුවක් හිටිනවා. මොකද මාර්ගක්ෂණය හා ඵලක්ෂණය පිළිබඳ ගැටලුවක් තියෙනවනේ. ඒ නිසා අපි වෙනත් සූත්‍ර දිහා බලනකොට සෝතාපන්නෝ වා සෝතාපට්ටි ඵල සච්චකරණී. ඒ කියන්නේ සෝතාපට්ටි ඵල සාක්ෂාත් කරන්නේ. ඒ කියන්නේ ඵලය සාක්ෂාත් කරන පටිපදාවට පිළිපන් කෙනා කියන තැනට අපි ගන්න ඕන. මොකද ඔය කාරණාව ටිකක් සාකච්ඡා කරනකොට යම් යම් ගැටලු ඇති වෙනවා. කෙසේ නමුත් අපි සූත්‍ර දේශනානුසාරීව අපි මේ කතා කරලා බලමු. මේ සද්ධානුසාරී කියලා ඔතන එක්කෙනෙක් හඳුන්වලා තියෙන්නේ ඔය දෙන්නගේම තත්ත්වය ඒකයි. නමුත් එයාගේ ගුණ විශේෂතාවන්ගේ වෙනසක් තියෙනවා.
ශ්‍රද්ධාව ප්‍රබල කොටගෙන ඉන්න එක්කෙනා බලගතු කරගෙන ඉන්න එක්කෙනාට තමයි සද්ධානුසාරී කියන්නේ. ඊට පස්සේ ප්‍රඥාව පැත්ත බලගතු කරගෙන ඉන්න එක්කෙනාට තමයි ධම්මානුසාරී කියලා කියන්නේ. හැබැයි මේ දෙන්නාම එක හා සමාන තලයකයි ඉන්නේ. ඔය දෙන්නා ගැන කතා කරනකොට අපි ඉස්සර වෙලා අපි අරගනිමු චූල ගෝපාල සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. දැන් චූල ගෝපාල සූත්‍රයේදී අපේ පුත්‍රජානන් වහන්සේ මේ සරල උපමාවකින් මේ කාරණයට පිවිසෙනවා. දැන් දක්ෂ ගවපාලකෙක් තමන්ගේ ගව රෑන ගංගා නදියෙන් එගොඩ කරනවා හැන්දෑවිලා. එතකොට සාමාන්‍යයෙන් හැම තැනකින්ම මේ ගඟ දිහට බස්සන්නේ නැහැ ගවයින්ගොනේ. සුදුසු තොටුපළක් බලලා තමන්ගේ ගව රෑන බස්සනවා ගඟට, ගඟේ ගොඩ කරගන්න. එහෙම දිවිසවම අද දවසේම ඉපදිච්ච වහුපැටියෙකුත් ඉන්නවා මේ ගව රෑනේ. අද දවසේ ඉපදුනේ. දැන් අපිට හිතාගන්න බෑ ඒ ගවපැටියට පුළුවන්ද මේක තරණය කරන්න කියලා. නමුත් පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? දැන් අර දක්ෂ ගවපාලකෙක් නින්නේ. එයා මිනිසුන් යන එන තොටුපළවල් බලලා තමයි ගඟ දිහට බස්සන්නේ. එතකොට ගෝපිතරා ගෝපරිනායකා කියලා ඉස්සර වෙලා ඉතින් ඒ රැළක ඉන්නෝනේ නායකත්වයේ ඉබේම හැදෙනවනේ. ඒ පිරිස් අපූර්වට පෙළට ඉතින් ඒ පීනගෙන යනවා. දැන් අද දවසේ ඉපදිච්ච වහුපැටියා ඉන්නවා. එයා මව් දෙන එක යන්නේ. ඔතන තියෙන වචනයක් මාතු ගෝරව කියන වොයමානෝ කියලා. මව් දෙනගේ හඬින් පෙළඹිලා මේ වහුපැටියා යන්නේ. අම්මා දිහා බලාගෙන යන්නේ. මොකද එතනදී දරුවා හැටියට පැටියට තියෙන එකම පිහිට අම්මනේ. අර අම්මලාගේ ඔතන තියෙන බුදුහාරු වචනයක් පාදා මාතු ගෝරව කියන වොයමානෝ. අර පැටියට අඬ ගහන්න අර පපුවෙන් හඬක් දාන්නේ. ඒ හඬ නිතර දානවා. එතකොට මොකද වෙන්නේ? මෙයා දණිපණි ගාගෙන එයත් සුවසේ මේ ගඟ තරණය කරනවා. පිටිපස්සෙන් පීනගෙන යනවා. මොකද පුංචි පැටවුන්ට පුළුවන් පීනන්න. මනුෂ්‍යයට තමයි අමාරු. මනුෂ්‍යයට පුහුණු වෙන්න ඕන. අරගොල්ලන්ට සහජව තියෙනවා පීනීමේ හැකියාව. අය උගන්නන්න කෙනෙක් නැහැ. අපුරුට යනවා. එතකොට බුදුහාමුදුරන් වහන්සේ ඔතන සඳහන් කරනවා ඔන්න ඔය වගේ මේ මව් දෙනගේ හඬින් පෙළඹුණු වහුපැටියා අද දවසේ උපන් වහුපැටියා අතින් පයින් වෑයම් කරමින් සුවසේ ගඟ තරණය කරන්නේ යම්සේද අන්න ඒ වගේ මේ ශාසනයේ සද්ධානුසාරී පුද්ගලයා ධම්මානුසාරී පුද්ගලයෝ මාරස සෝතං චෙත්වා අරයට කිව්වේ ගංගා සෝතං චෙත්වා කියලා ගංගේ සැඩ පහර සිඳගෙන මාරස සෝතං චෙත්වා මාරයාගේ සැඩ පහර සිඳගෙන සොත්තින පාරංගමිස්සති සුවසේ එතරට යනවා. එතකොට අන්න ඒ වගේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න උපමා කරලා පෙන්නනවා චූල ගෝපාල සූත්‍රයේදී. මේ උපමාව පැහැදිලි කරේ ඇත්ත වශයෙන්ම අර කරුණු කාරණාවල කරුණ වලින් යන එකේ තියෙන අමාරුව අඩු කරගන්න. දැන් බුදුරජාණන් සඳහන් කළා මේ ශ්‍රද්ධාව කියන එකත් අපි ටිකක් කතා කරලා ඉන්න ඕන. මොකද දැන් අද කාලෙත් අපි ශ්‍රද්ධාව හරියට කතා කරනවානේ. ශ්‍රද්ධාව කියන එකේ වචනේ තේරුම මොකද? සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව අවබෝධය අදහනවා කියන එක තමයි සද්ධාති කියන එකේ තේරුම. අදහයි. අපිට හිතෙනවා ඒක මේ හරි නෑ නේද කියලා සමහර විට. කාගේවත් වචනයක් අදාගෙනද අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ කියලා. හැබැයි සම්්‍යක් සම්බුදුරයන් වහන්සේ නමක් ලෝකයේ පිළිබඳව තේරුම් ගන්නා සත්‍යය අපිට ඉස්සර වෙලා අහලා අදාහ ගන්න තමයි වෙන්නේ. ඇයි අපේ නුවණස තනිව එය පෙනෙන්නේ නැති නිසා. නමුත් යම්කිසි බුදුහාමුදුරන් වහන්සේ ශ්‍රද්ධාව ගැන වදාලේ ශ්‍රද්ධාවෙන්ම කෙලවර වෙන්නවා කියන අදහසින් නෙමෙයි කියන එක මතක තියාගන්න. ප්‍රඥාවෙන් කෙලවර නොවන ශ්‍රද්ධාවක් ගැන අපේ බුදුහාමුදුරෝ මතක් කළේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ චූලගෝපාල සූත්‍රයේදීම සඳහන් කරනවා යෝපිකේ මං සෝතබ්බං සද්ධාතබ්බං මඤ්ඤේ සම්දි තේසන්තං හෝති දීඝරත්නං හිතාය සුඛාය අස්ස කියලා. යම් කිසි කෙනෙක් මට සමන් දිය යුතුයි ඇදහිය යුතුයි කියලා කල්පනා කරනවා නම් එය ඔවුනට දිගු කලක් හිතසෝ පිණිස පවතී කියලා. මොකද මේ ශ්‍රද්ධාව නැත්නම් පැහැදිලි නොකර මට ශ්‍රද්ධානුසාරී විස්තරය දෙන්න බෑ. මම තව දෙයක් කියන්නම්. දැන් අපේ චිත්‍රගෘහපතිතුමාගෙන් අහනවා දවසක් නිගණ්ඨනාථ පුත්ත ඔබගේ ශාස්ත්‍රවරයා
විතක්ක විචාර නැති ධානයකුත් තියෙනවා කියලා කියනවා. ඔබ ඒක අදහනවද කියලා අහනවා. ඒ කියන්නේ දෙවෙනි ධානය ගැන. චිත්ත ප්‍රවෘත්තිමා කියන්නේ අනාගාමී උපාසක මහත්තයෙක්. එතුමා කියනවා මම අදහන්නේ නැහැ කියලා. එතකොට නිගණ්ඨනාථ පුත්තුතුමාගේ පිරිසට කියන දැක්ක නේද? එයාගේ ශාස්ත්‍රූරයා කියන එකවත් අදහන කෙනෙක් නෙවෙයි යා. එතකොට චිත්තග්‍රහපතිතුමා කියනවා මම ඒක අදහන්නේ නැහැ කියලා කිව්වේ මට ඒ ගැන ඥානය තියෙන හින්දා කියලා. ඥානය තියෙනවා අදහන්න උවමනා කරන්න. එහෙනම් අපි තේරුම් ගන්නවා ශ්‍රද්ධාව යම් දුරකට ප්‍රායෝගික වන දෙයක් නෙයි කියන එක අපි දැනගන්නවා. එතකොට ශ්‍රද්ධාවෙන් අපි යම් යම් දේ පිළිගන්නවා ගැනීම වෙන්නේ කොහොමද? බුදුහාමුදුරන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ශාස්ත්‍රත්වය තේරෙන්න පටන් ගත්තාන් පස්සේ. නමුත් තේරෙන්න පටන් ගත්ත මිසක් උන්වහන්සේගේ ශාස්ත්‍රත්වයේ ගැඹුර පේන්නේ නැහැ. පේන්න පටන් ගත්ත ටිකෙන් නොපෙනෙන හරිය ගැන ශ්‍රද්ධාවට යනවා. පේන්න ගත්ත හරියෙන් ධර්මයේ පේන්න පටන් ගන්නවා. තව ධර්මයේ ගැඹුරු පැති තියෙනවා. පෙනෙන්න පටන් ගත්ත තැනින් ශ්‍රද්ධාවෙන් පටන් ගන්න. මොකද යම් නුවණැසකට විවෘත වුණොත් තමයි ඔය ශ්‍රද්ධාව තියෙන්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයට ධර්මයේ දේශනා කරනකොට විදර්ශනා ප්‍රඥාව සියලු දේ අනිත්‍යයි කියලා බලන්නේ කියලා එකපාර කිව්වට තේරෙන්නේ. ඒක නිසා තමයි මම මේ සාකච්ඡාවේදීත් අර මුලින් පටන් ගන්නකොට ආයතන හය සම්බන්ධතාව ගැන කියලා දුන්නේ කතා කළේ. ඒ ආයතන අද්දකින් ලෝකයේ පිළිබඳ අනිත්‍යතාවයි බලන්න තියෙන්නේ. හැබැයි මේක එකපාරක් කිව්වට බලන්න බෑ. මෙයාට පුද්ගලයාට තේරෙන්නේ නෑ. නුවණින් දකින්න ඉස්සෙල්ලා අදහනවා කියන තැන තමයි ශ්‍රද්ධාව කිව්වේ. නුවණින් ටික ටික පේන්න පටන් ගත්ත තැන තමයි ධම්මානුසාරී කියලා කිව්වේ. තේන ඔක්කන්ති සංයත්තේ කියලා සංයත්තනිකායේ එක පරිච්ඡේදයක්. ඒ ඔක්කන්ති සංයත්තේ සඳහන් වෙන්නේ ඔක්කන්ති කියන වචනේ තේරුම බැස ගැම්ම කියන එකයි. මොනවට බැස ගැම්මද? ධම්මකට බැස ගැම්ම. කතා කරන්නේම මේ දෙන්න ගැන. සද්ධානුසාරී ධම්මානුසාරී. සද්ධානුසාරී එක්කෙනා ඇස්ස රූපය, කන ශබ්දය, නෑය ගන්ධය, දිව රසය, කය පහස, මනස සංකල්ප. අනිත්‍යයි කියලා නුවණින් දකිනව නෙවෙයි අනිත්‍යයි කියලා අදහනවා. තාම අදහනවා විතරයි. පිළිගන්නවා. තාම අනිත්‍යෙ පෙනිලා. ඒ වගේම ඔතන ඔය කිව්වනේ ආයතන ටිකනේ ඔය කිව්වේ නේද? දැන් මේකේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ. අපි අත්දකින භෞතික අත්දැකීම් එන්නේ අපට තද ගතියෙන්, බුරුල් ගතියෙන්. ඒ පඨවි ආපෝ තෙත ගතියෙන් බැඳෙන සුළු ගතියෙන්. තේජෝ උණුසුම් ගතියෙන් සිසිල් ගතියෙන්. වායෝ පිම්බෙන සැලෙන චංචල වෙන ස්වභාවයෙන්. මෙන්න මේ ස්වභාව හතරක් අපි අත්දකිනවා. ඒ අත්දැකීම් ඒකම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. දැන් මේ ටිකත් අපි දැනගෙන ඉන්න ඕන. රූප වේදනා කොහෙද තියෙන්නේ? දැන් අපිට ඇහැට රූපයක් පේනකොට තමයි කනට ශබ්දයක් ඇහෙනකොට ගමුක අපි කනට ඇහෙන ශබ්දය ශබ්ද රූපයයි. ඒ ශබ්ද රූපය අපි විඳිනවා මිහිරි වශයෙන් හෝ අමිහිරි වශයෙන්. ඊට පස්සේ ඒ විඳීමේ ස්වභාවය අනුව එතන හැඳිනීම තියෙනවා. විඳින හඳුනන දේ ගැන තමයි අපි සංකල්ප මවන්නේ, විතර්ක කරන්නේ. එතකොට රූපයක් ආව, වේදනාවක් ආව, හැඳිනීම කියන්නේ සංඥාවක් ආව, විතර්ක කරනවා කියන්නේ සංස්කාරනේ. විඥාණය තමයි මේක පිළිබිඹු කර දෙන්නේ. අන්න විඥාණය පංචස්කන්ධේ කොහෙද එතකොට හැදෙන්නේ? ඉන්ද්‍රිය අද්දකින් ලැබෙන වෙලාවනේ නේද? ඔය නාම රූපම තණ්හා උපාදාන වෙනකොට තමයි ස්කන්ධ කියලා කියන්නේ. දැන් අපිට පංචස්කන්ධය කියලා ඔය නම් ටික කියාගෙන යනවා කොහෙන් පහළ වෙනවද? මොකද්ද අපේ ඇඟටද මේක කියන්නේ කියලා උඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා. ඇඟට තමයි මේ පංචස්කන්ධය කියන්නේ කියලා. දැන් අපි ධර්මයේ තුලින් දැනගන්නවා ඇහැ කන නැහැ දිවකය මන කියන ආයතන හයක අද්දකින් ලබන්නේ රූප නිමිති. ඒවා විඳ ගන්නවා, ඒවා හඳුන ගන්නවා, ඒවා විතර්ක කරනවා. අන්න ස්කන්ධ හතරක් ආ. විඥාණය විසින් මේක දැනගන්නවා. විඥාණය තමයි රූපය දැනගන්නෙත් විඥාණය. විඳීම දැනගන්නෙත් විඥාණය. හැඳිනීම දැනගන්නෙත් විඥාණය. විතර්කය මට පහළ වෙන විතර්කය මේයි කියලා දැනගන්නෙත් විඥාණය. මේ විඥාණයට මේ හතර නැතුව මතු වෙන්න බෑ. ඊළඟට මේ හතරට විඥාණය නැතුව මතු වෙන්නත් බෑ. ආම් පටිච්චසමුප්පාදේ. අන්න ප්‍රත්‍යুৎপন্নේ අපි දැක්කා. හරිද? මේ මොහොත දැක්කා. මේ මොහොතේ අපිට සිදුවෙන දේ
එතකොට දැන් මෙච්චර දේ තාම සද්ධානුසාරී එක්කෙනා දන්නේ නැහැ. හැබැයි ඒ වුණාට ආයතන 6 90 තමයි මේ ඔක්කොම වැවෙන්නේ කියන්න දන්නවනේ. හැබැයි තාම නෝනින් පෙනෙන්නේ නැහැ. එයා ආදහනවා අනිත්‍යතාව මෙතෙන්ටයි අයිති කියලා. ඇස අනිත්‍යයි කියලා එයා ආදහනවා. ඇසට පෙනෙන නිමිති අනිත්‍යයි කියලා දැන් පෙනෙන නිමිති ඈතයි කියලා අපිට හිතෙන්නේ. නමුත් අපි තුල තමයි රූප සංඥාවක් හැදෙන්නේ. අපි හැමතිස්සෙම රූප සංඥා තමයි අත්දැකලා තියෙන්නේ. බාහිර දෙයක් දකිනවා වගේ බාහිර දෙයක් අහනවා වගේ කියලා අපිට හිතුණාට වර්ණ රූප සංඥාවක් සද්ද රූප සංඥාවක් තමයි අපි ලබලා තියෙන්නේ. ගන්ධ රූප සංඥාවක් රස රූප සංඥාවක් පොට්ටබ්බ රූප සංඥාවක් ධම්ම රූප සංඥාවක් තමයි අපි ලබලා තියෙන්නේ. එතකොට මේක ටිකක් ගැඹුරු කාරණාවක්. හැබැයි මෙච්චර ගැඹුරු ටික දන්නේ නැහැ අපේ තාම. හැබැයි අනිත්‍යතාව වැඩ කරන්නේ ආයතන අධ්‍යක්ීම් තුලයි කියන එක දන්නවා. අනිත්‍යතාව වැඩ කරන්නේ ආයතනේ සලායතන සමුදේන මේ ලෝකය නිවනට කියනවා නේද සලායතන නිරෝධෝ නිබ්බාණං කියලා. අන්න දැන් ඒක පැහැදිලි කරගත්ත හැකි සලායතනික අධ්‍යක්ීම් තුල තමයි ලෝක සමුදේ තියෙන්නේ කියලා කතා කරේ. ඒක තමයි සලායතන නිරෝධෝ නිබ්බාණං කියන්නේ ඒ ඉඳනේ නිවනට. එතකොට ප්‍රශ්නේ අපිට සංකීර්ණ කරන්න නැතුව සරල කරලා දීලානේ අපිට. කොතනද ප්‍රශ්නේ සමුදේ වෙන්නේ කියන තැන අපිට හොඳට තෝරලා බේරලා බුදුහාරෝ දීලා තියෙනවා. එතකොට සද්ධානසාරී එක්කෙනෙක් මේවා අනිච්චා විපරිණාමී අඤ්ඤතාව අනිත්‍යයි වෙනස් වෙනවා අන්නයරකට එනවායි කියලා සද්ධාහති අදිමුච්චති අදහනවා. අනිත්‍ය බව දකින්න අකමැත්තක් නෑ. ධම්මානුසාරී එක්කෙනා ඊට වඩා වෙනස් වෙන්නේ කොහොමද? එයා පඤ්ඤාය මත්තසෝ නිජහණං කමත් ප්‍රඥාවෙන් මාත්‍ර වශයෙන් එයා වටහනවා. අරයට වඩා ඔය වෙනස විතරයි ඔය දෙන්නගේ තියෙන. දැකීමක් සිංයුක්ත දැනුම හොඳයි. දැකීම හිදි කරන්න දැකීමක් නැති දැනුම බාධා වෙනවා. දැකීමක් ඇති කරන්න ඉලක්කයක් නැතුව දැනුම ඇති කරගෙන යෑම නම් ඒත් එක්කලාම මම කියන එකත් වර්ධනය වෙනවා. මගේ දැනුම ඒක ඒකත් වක්‍ර මාර්ගයෙන් තව පැත්තකින් මමත් වැඩි කරනවා. මොකද දැකීමක් ඒ ඉලක්ක වෙලා නෙමෙයි යන්නේ. එහෙම කියන්නේ මොකද ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය කියලා කියනවා පංච උපාදානස්කන්ධය. සක්කාය කියනවා සක්කාය දිට්ඨිය කියනවා පංච උපාදානස්කන්ධේ මම මගේ කියලා මතයකින් යුක්ත වීම. දැන් සක්කාය දිට්ඨිය කැඩෙනකොට අර පංච උපාදානස්කන්ධේ මම මගේ කියන මතය අයින් වෙනවා. මොකද රූපයයි නාමයයි දෙක එකිනෙකට හරියට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. නමුත් සක්කාය දිට්ඨිය කැඩුණායි කියලා උපාදානස්කන්ධ පහළ නොවි තියෙන්නේ නැහැ ඉතිරි ටික. එතකොට රහතන් වහන්සේ කියනකොට අර උපාදානස්කන්ධ පහළ වෙනකොට ප්‍රශ්න නැති වෙලා ගියා. ඉතින් අතෙන් අපි වෙනම කියන්න ඕනේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ උපාදානස්කන්ධය මමේ මගේ මා වශයෙන් කියන්න පුළුවන් කියන දැඩි ආත්ම ගතියකින් ගැනීම කියලා. ඒක පහළ වීම තමයි අපි සක්කාය දිට්ඨිය ගැනීම කියන්නේ. නමුත් උපාදානස්කන්ධයන් නොවෙනවා කියන එක නෙමෙයි. උපාදානස්කන්ධ නොවන්නේ රහතන් වහන්සේ. උපාදානස්කන්ධේ පහළ වෙනවාට වඩා ඉක්මනින් ඒකේ නිරෝධ වීම ඉක්මන් වෙනවා. දැන් එයින් දැන් ඊළඟ පාළේ සාස්ත්‍රේ සාමාන්‍ය සාස්ත්‍රය දුන්නා නම් වැරදි නිමිති කියන මොහොතේම දැනගන්න. එතකොට නිවැරදි වෙනවා. කර්ම ආශ්‍රය නිසා ප්‍රේක්ෂක තමයි වැරදි වෙන්නේ. නිවැරදි වෙන්නේ. නිවැරදි වෙන්නේ. අලුතින් දකින්න හින්දා. එතකොට පරණ ගතිය හින්දා ඒ වැරදෙන විදිය දන්නවනම් නිවැරදි වෙනවා. වැරදි කළ මිනිස් දිනවල බලන්න පුළුවන්. ඒක වැරදි කරන්නේ කියන්නේ කියලා කියන්නේ
නිවැරදි වීම වැඩි වෙනවා. කවන පෝන නාවන රෝණ රූප බලන ශබ්දාන ගන්ධ ලබන රස ලබන ස්පර්ශයන් ලබන වැඩි කිනි කැටි කිලෝ හැම තැනම මේක ආනාපානෙ දියුණු වෙනවා දියුණු වෙනවා. එතකොට මේ බැලිල්ලත් තව දියුණු වෙනවා. මට කරකපි අයින් කරන්නේ නැහැ. ඒක විතරක් බෑ කියන එකයි තියෙන්නේ. මොන තරමේ කරන්නේ? දැන් අපිට තියෙනවානේ අර දස සංඥාවේ අපිට ආනාපාන සතිය ඔය අපි කියන ආනාපාන සතිය ඉන්න බෑනේ එතන. ඒක ආස්වාස සංඥාව. ආස්වාසි උදව් වෙන්න ඒක ශක්ති උදව් වෙන්න ආස්වාස සංඥාව ඉපදි නිරුද්ධ වෙයි. ප්‍රස්වාස සංඥා ඉපදි නිරුද්ධ වෙයි. හැබැයි ආස්වාස ප්‍රස්වාසය ආයෙ වෙනවා. මොකද එක එක බව දන්නේ නැතුවත් ඒක උදව් කරගෙන සංඥාව ඉපදීම නිරුද්ධ වෙයි. එහෙම එනකොටත් ඒකත් කෙනෙක්ට ඉදිලා නැහැ. එතකොට එතකොට ඒ ආනාපාන සතිය සමත භාවනාව යනවා. නෑ සමත භාවනාවේ ප්‍රොබ්ලම්. ඒකත් මුලදී උපකාර වෙලා තියෙනවා. නමුත් ඒ දීඝ සමාධි යුක්තකෙන කල්‍යාණ මිත්‍රාසින් ධර්මය අහලා යෝනිසෝ මනසිකාරෙන් යුක්ත වෙන්න කියලානේ මේ කියන්නේ. එතකොට ඒ දෙක එකතු වෙයි. වෙන විදිහ. සක්කාය දිට්ඨිය නැති වුණත් දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කාමරාග ව්‍යාපාද ඒවා ඕරම් භාගීය සංයෝජන කියන්නේ කාම ලෝකේ අත කොටසයි සංයෝජනය. සක්කාය දිට්ඨිය කැඩෙනකොට රාගේ අපාය ගාමි මට්ටමට දුරුවෙනවා. රාගේ දුරු වුණා කියන්නේ නැහැ. ඒතකොට මම එමැත්තේ පැත්තේ මම කියන්නේ බුද්ධලයා දුරු දුගතියටපත් කරන තරම ඒක දුරු වෙලා බොරුවක් කියන්නේ විතර ආපස් තමන් ගන්න එක බොරුවක් කියන්නේ බොරු වැරදීමක්. බොරුවෙන් තමන් ගන්න බොරුව යා රවට්ටනකොට මෙතන මේ මනස රැවටිලා කියලා ගන්න. එතකොට මේකම රැවටිලා කියන රැවටිච්ච මනසකට දැන් මේ
පරමාර්ථ වශයෙන් නොරවටන තැනට සම්පූර්ණ කරන්න බෑ. එතට එනවා පාලනයක් කරනවා කියන්නේ නෑ කියලා. හැබැයි ඒක සීලය. ඒ වගේ බුදුවක් කියන්නේ අවුදෙන ඒ වගේ ඒක දැන් ආශ්‍රයේ දුරුක ගන්නවා. එතකොට දැන් සීලයෙන් ඊට පස්සේ බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීම කියන හතරෙන් අපි දන්නා ආත්මීගතිය තුළ කර්ම රැස් වෙනවා. කර්ම රැස්නියට විපාක තියෙනවා කියලා ගන්න. ඒ හින්දා ඒවට පාලනය වෙනවා. දැන් හැකිතා බොරුව ක්‍රියාවට දෙන්නේ නැතුව සත්‍ය කතා කරනවා කියන්නකෝ. දැන් කියලා කියවා සත්‍ය කතා කරනවා. සත්‍ය කියනවා කියලා අපි දැන් සමහර අය කියනවා මම නම් දෙල්ල ගහලා ගියත් ඇත්ත කියනවා. නෑ එහෙම කියලත් නෑ. සත්‍ය හරිද? අසත්‍ය කියන්නෙම නෑ. සත්‍ය අවස්ථාව හැටියට බලලා ඒක කියන්න ඕනේ. මොකද ඒක කීමෙන් අනර්ථ වෙන්න පුළුවන්. අනර්ථයක් වෙන්න පුළුවන් ඒ කීමෙන්. එහෙනම් එකක් සිහිනුවණින් යුක්තව බලලා ප්‍රකාශ කරන්න ඕනේ. දැන් මගේ තත්ත්වය වෙන්නේ නැහැ. ඇත්ත කියන්නේ කවුද උත්තර? මම කියන්නේ දැන් බොරුව පාලනය වුණා. බොරුව පාලනය වෙලා සම්මාදිටියෙන් තෝරාගත්තා මේ වචන කියලා කියන්නේ භාවිතාවිච්ඡ ආකාරයට වචී සංකාරයන් ඇතුළත නිරුද්ධ වෙන බව. ඒ වචී සංකාරයේ තියෙනවා අපුඤ්ඤාභි සංකාරය කියලා බොරු. ඒලා වරුත වචන හිස් වචන. ඒක පාලනය කෙරුවා. පාලනය කළා සත්‍ය කතා කරනවා. සත්‍ය කතා කිවිල්ලා හේතුඵල නිරෝධය තුලක් නැද්ද? ඒක නොවේද පරම සත්‍ය? සත්‍ය කතා කිරිල්ලද කතා කරන්නේ ඇතුව ඇත්ත කතා කිරිල්ලද පරම සත්‍ය? කතාව කියන එක හේතු සත්‍යයෙන් අටගන්න නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා දැකීමද? එතකොට ඒ දැකීම ඉදිරිපත් වෙනකොට බොරුව කියයි බොරුව කියන්න තියෙන ගතිය තවදුරටත් නොවී යනවා. ඇත්ත කතා කරන්නේ කොහොම නොවේද? ඇත්ත කතා කරන්නේ නැවෙනවා කියන්නේ ඇත්ත කතා කරන්නේ නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. ඇත්ත කතා කරනවා කියලා කෙනෙක් කතා කරනවා නෙවෙයි. තමයි. ඒකත් පස්සේ අනාගාමී පස්සේ නෑ. අතනාරිය අතනාර බුද්ධතර උපාසිකාව සෝතාපට්ටි ඵලයට පත් වෙලා කල හොරකම කීවා. නැවත හොරකම් කරන්නේ නැහැ කීවා. පහත් වෙලා හිටියේ බුද්ධතරාව එතම රකම් කරුවානේ බොරු කීවානේ ආයි හොරකම් කළෙත් නෑ ඉච්චි හොරකමත් එවි කරුවානේ. එතකොට ඒ රහතන් වහන්සේ නෙමෙයි. එතකොට ඒ සිද්ධාන්තය තුළ එහෙම බොරු කරලා වංචා කරලා යන්න හිතෙන්නේ නෑ. ඒක ශික්ෂාවක් සමාදන් වෙලා තියෙන ඉඳ නෙමෙයි. රහතන් වහන්සේගෙන් එහෙම ඒ රැවටිල්ල රහතකින්වත් වෙන්නේ එතකොට සක්කාය විච්ඡේදයෙන් යුක්ත වෙනකොට පාලනයක් කර ගන්නවා විනා අඩු වෙන්න විදිහක් නැහැ.
මේ 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 ලෞකික ලෝකයා සිල් රකින්නවා කියන ඒවා ඔව් සමාජාගමන පාලනයක් කර ගන්නවා නම් ඒකේ මූලය අයින් වෙන්න විදිහක් නැහැ. ඉතින් මූලය අයින් වෙන්න විදිහක් මේ සීල පාලනයවත් හොඳයි. ඊළඟට සමාධිය ප්‍රඥාවට එනකම් එහෙනම් අපි අපන එන කෙනාට කියලා කියන්නේ අපි මුල කැපුවොත් එහෙම ආධුනිකුට එන්න ක්‍රමයක් නෑ. අනිත් එක වටහා ගන්නත් යම් සමනකට සීලය තියෙන්නේ නැහැ. ඒක වටහා සමාධිය නැහැ කියන්නේ දැන් අපේ මනය ධුවරයක් නිහිත නැහැ මම කර කර යන්න තියෙනවා කියන එක තමයි අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ. මේ අතීත වර්තමාන අනාගතයේ පුරුදු වෙලා. එතකොට ඕම අපිට හිතන්න පුළුවන් නම් අර කන කැස්බෑව විදුලින් අහස දකින්නවා වගේ වෙන මානව ජීවිතයක් ලැබි. මානව ජීවිතයක් ලැබිලා මෙහෙම හිතන්න පුළුවන් නම් කොච්චර දුර්ලභද. ඒක එසේ මෙසේ මානවකම නැති ආනාපානේ දැන් ආනාපාන සතියෙන් සමත භාවනා විදියට එකතාවේ හොඳයි. අපි නරකයි කියන්නේ එකතාවේ හොඳයි. හැබැයි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තන්න වෙනවා විපස්සනාවක් වෙන්න නම්. එතකොට අර එකඟතාවේ උපකාර වෙනවා මේ යෝනිසෝ මනසිකාරයේ පවත්තන්න. එතකොටයි අර සීල සමාධිය දෙක ආවා අර සමතේ ප්‍රඥාවෙන් දැක්කා. එතකොට තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. ධර්ම නිවේ කරන්නේ. මේ ආහන ධර්මය අහලා දැනගන්න ඕනේ, මෙනෙහි කරලා දැනගන්න ඕනේ. මෙනෙහි කරන එක සුත වෙනවා. මෙනෙහි කරන එක නෙමෙයි අවබෝධ වෙන එක. ඒක තමයි සෝතාපට්ඨාංගයේ වෙන්නේ. එතකොට ඒ අතර ආවනම් අනිවාර්යම ආර්ථෝත්තරපත් උනා කියලා පෙන්නනවා. ඉතින් සමහර අපි නැදම සිහිම අපි සාහිවරි නන්න අමුරු එක නියෝල විස්නකව බලන්නවනේ. ආ අලුත් දෙයකින් බලන්න ඕනේ. ඒ බලන්නේ කවුද කියලා හම. බලන්න පහ වෙන විදිහටයි බලන්නේ. ඒකමද කරන්නේ. විතර බලන්න පහ වෙන විදිහට බලන්න න්‍යාය පැහැදිලි වෙලා තියෙනවා. එහෙම නැතුව බලන්න බෑ. ඒකයි මේ සාසනේ මේ තරම් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡා කිරීමට උතුම් තැනක් ලැබිලා තියෙන්නේ. කාර්ණි ලෙහන්න ඕනේ හැටි. සමස්කාරයන් කරනවා නම් අපේ හිත මේ පෙන් දුරේ කරන්නේ පස්සේ අක්ලාට එකඟතාවයේ දිනු කරනවා. පසන්තරාට අපි ඒ වෙලා ඒ වෙලාවට ඉඳලා මේකට මම එකක් කියනවා. යම් කෙනෙකුට කිහෙල් ගහක ඕන තරුණ කිහෙල් කඳක ගොඩයක් නැති බව තෝරා ගන්න ඕනේ කියලා. අරටුවක් නැති බව. ඈ එතකොට එයා පතුරින් පතුර ගලවනවා අරටුවක් නැති බව තෝරා ගන්නවා. එකියා කෙනෙක් ළඟ තියෙන හොඳ තිරු පිහියා. එයාට පාට අර කෙනෙක් නම් දෙක කපනවා. කපලත් අරටුවක් නැති බව දැනගන්න. මොකද අරටුවක් නැති බව දැක්කේ එකයි නේද? ක්‍රම දෙකක් වුණා. කෙනෙක් තිරු රැකලා ওই කියන සමත භාවනාව ආලා ගාක් බනහලා ගාක් මෙනෙහි කරලා වෝට් කරනවා. කෙනෙකුගේ රංගාර ගතිය දෙකින්තාවේ දින ක්ෂණිකව තාවෝද වෙනවා. ඉතින් අපිට එකම ක්‍රමයක් කියන්න බෑ. එයා අහන විදිහට කියනවා විනා. එයාගේ ක්‍රමය අනිත් කෙනාට ගැලපෙන්නේ නෑ. එයාගේ ක්‍රමය අනිත් කෙනාට ගැලපෙන්නේ නෑ. චිත්ත පරම්පරා. ඒක භාවිතා වෙලා තියෙනවා.
ගන්නවා දෙවිවේ අරුණක් ඇති වී කියනවා. ඔව්. ඒක අරටුවක් නෑ කියන්නේ. හොරන්ට ඒක වීර්ය වගේ දෙයක්. වීර්ය කියනවා හරි. ගල පත්තටි ගලෝන තැන වීර්ය. අතන එන්නේ නෝන. එකකටවත් යොමු වෙලා නැහැ. මේ ඉදෙන්නේ මොකද්ද කියලා යොමු වෙලා තියෙනවා සමාධිය. ආද. මොකද අර සත්‍යය එහෙමමයි. වෙනසක් වෙන්නේ නැහැ. ඒක අනාපානෙන් සමාධිය. ඒකෙන් ඒකෙන් මෙහෙම බැරි කෙනා වඩලා ඉන්න ඕනේ. බැරි කෙනාට ඒක ඕනේ. පුහුණුවක්. අභ්‍යාස කරන්න ඕනේ. ධාතු මනසිකාරයේ කියන්නේ ඕකනේ. පස් නැසෙනවා. පස් නොපවතිනවා. පස් අනිත්‍ය වෙනවා. පොස් කෙරියක් හැදෙනවා කියලා හිතන්න. පස් නැතිලා පොස් නැත්නම් වෙන පොස් වල පස් නැහැ. හැදෙනවා. පොස් ආරයට ගන්නකොට පොස් නැත්නම් මස් හැදෙනවා. මස් වල පොස් නැහැ. මස් නැතිලා පස් හැදෙනවා නේද? පස් වල මස් නැහැ. නමුත් කලින්මා පාස් නෙමෙයි කලින් කොස් නෙමෙයි කලින් පාස් නෙමෙයි පාස් කොස් මාස් කියලා ඒකෙම ශක්තිය උදව් කරගෙන පාටි අප්තියක් කළා චක්‍රයක් වගේ නමුත් චක්‍රයක් නෑ නෑ ඉන්නේ ඒක සභාවරේට චක්‍රයක් ආරම්භ වෙන්නේ චක්‍රයක් කොස්කාල අපේ මාස්ටර් ඒක ප්‍රත්‍යක්ෂ වෙන නුවණක් බවට පත් වෙන එකයි මම කියුවේ. සාමාන්‍යයෙන් අපි දැනුම තුල පටන් ගත්තට
අපේ මාර්ගය තුළ මානසිකාරයක් විදිහට පටන් ගත්තට ඒ මානසිකාරය තුළ අපිට අනාත්ම නුවණක් හට ගන්නවා කියලා. ඒ අනාත්ම නුවණ තුළ අපිට පුළුවන්කම ලැබෙනවා අනාත්ම දර්ශනය තුළ සම්පූර්ණම අර සම්මස්තයක වූ ධර්මතාවය ගැන වඩන්න පුළුවන් නුවණක් අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා සම්මතිය තුළ අපි සාමාන්‍ය ජීවිතයේදී මානසිකාරය පවත්වනවා වගේම අපිට මේ නුවණ ඇති කරගන්නත් ඒ නුවණ ඇති වෙන තැනකදී අපිට අපේ මානසිකාරය එහෙට එහා ගියපු තැනකින් සියලු ධර්මතාවයන් තුළ වාසය කරන්නටත් අපි මේ පුරුදු කරන්නට ඕනේ. ඒක ටිකක් මේ භාවිත කරන්නට අවශ්‍ය වෙන උපද්දගත් නුවණ. නැත්තම් අපි අර නුවණ උපද්දගත්තට උපද්දගත් නුවණින් වැඩක් ගත්තේ නැහැ වගේ දෙයක් තමයි අපි සිද්ධ කරන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා මානසිකාරයෙන් අපිට පේනවා යම මේ අනාත්ම ස්වභාවයක් පිළිබඳව. ඒකවල මානසිකාරයෙන් පෙනුනට පෙනුන දේ පිළිබඳව අපිට අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. අඥාව වැටෙන්නේ මේක ඒ මානසිකාර අපේ ජීවිතයට පත් වෙනවා. ඒකෙන්ම දැන් නැතුව ප්‍රත්‍යක්ෂ බවට පත් වෙනවා. ඒක ප්‍රමත්තමයි. ඒ කියන්නේ සමිනන්ස් එතනදී යෝනිසෝ මනසිකාරණයේ වැඩි දියුණු කිරීම වගේ තත්ත්වයක් වෙන කියලා කිව්වත් හරි සමිනන්ස් වැඩි දියුණු වෙනවා. ඔව් ඒකම තමයි යෝනිසෝ මනසිකාරයේ වැඩි දියුණු වෙනවා කියන එක. යෝනිසෝ මනසිකාරයේ තමයි සිද්ධ වෙන්නේ. යෝනිසෝ මනසිකාරයේ ලෞකික දේ තුළ පටන් ගත්තට අපිට ලෝකෝත්තර බව දක්වා මේක වැඩෙනවා. වැඩිදි. ඊට පස්සේ අතර මට උගත් දේවල් සැරෙන් සැරේ කියන අවස්ථාවදී පිළිදෙන විශේෂ කියන්නේ එකක් තමයි අර දැන් අපිට දැන් එහෙම බලනකොට මේ අපිට තියෙන ඒ දර්ශන පද්ධතියට හවස්දේවල් ඇත්තටම දැන් කලින් හිතන් හිටියේ මේ ද්‍රව්‍ය සත්තු විදිහට හිතන් හිටපු දේවල් රූප විතරයි රූප විදිහට විතරයි අපිට ඇහෙට තියෙන්නේ කියන එක. ඒ වගේ ඒකත් විතර ඒ වගේ දේවල් සැරෙන් සැරේම දැක ගන්න ලැබුණා. ධර්මතාවයේ පිරිසිදු දකින්න නොවනක් විදිහට හැම වෙලාවකදීම ඒ නුවණ භාවිත කරන්න
ඒ නුවණ භාවිත කරන එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ආශ්‍රවයක්ෂේත. ඒ කියන්නේ ඒ නුවණ භාවිත වෙන එක කියලා කියන්නේ අපිට හිත තිබ්බම ඒ අනාත්ම මට්ටම හොඳට පැහැදිලිව පේනවා නම් ඒ පෙනෙන අනාත්ම දර්ශනයේ තුලම වාසය කරන සීලම ධර්මතා දිහා අපිට සීලම ධර්මතා ගැන නුවණින් ඉන්න මට්ටමට යනකම් සිහියත් එක්ක ඒක පුරුදු කරන්න ඒක බොහොම වේගෙන් එතකොට ආශ්‍රවද ආශ්‍රවක්ෂේ කරන තැනට වැටෙනවා. අඩි පහක හයක ඇඟක් තියෙනවා කියලා. කවුරුත් ඔය ඇඟ විඳිනවද? උගලොන්ට අඩි පහක හයක ඇඟක්, ඔළුවක්, මූණක්, නාසයක්, කටක්, අතපය ඔය දැනෙනවද කාටවත්? දැනෙන්නේ? ස්පර්ශයක් වෙනකොට ස්පර්ශ නිමේදු ප්‍රකට වෙන්නේ. ස්පර්ශය ප්‍රකට වෙන්නේ. ඇඟිලි දෙක පොඩ්ඩක් අල්ලලා බලන්න කාටද ඇඟිල්ල තේරෙන්නේ කියලා. ගැටෙන බව ස්පර්ශ නිමේදු මේ ප්‍රකට වෙන්නේ. ඇඟිල්ල තේරෙන්නේ නැහැ. ඒ වුණාට මේ ස්පර්ශයේ ගැටෙන තැනක ගෙනල්ල දෙනව කොහෙද මානසින් ධර්මතාවයක් මොකද්ද? අඩි පහක හයක ඇඟක තමන්ගේ ඇඟේ අතේ මෙන්න මේ ඇඟිලි දෙකයි ස්පර්ශ වුනේ. දැන් වින්දේ මොකද්ද? ස්පර්ශය. ස්පර්ශයේ විඳින තැනක අඩි පහක හයක ඇඟයි අතයි ඇඟිල්ලුයි ගෙනල්ල දුන්නේ කොහෙන්ද? මානසින් ගෙනල්ල දාපු ටික. අර අතීතයේ ඉඳලම හිටපු දරුවා ගෙනල්ල දුන්නා වගේ තමයි. අනිත් පහ ගහයක ඇඟක්ම ගෙනල්ල දුන්නා. ඒක මනසේ තියෙනවා. දැන් මෙන්න මේ විදිහට ඒ තැන විවිධ නිරුද්ධ වෙන ධර්මතාවය අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් නම් මනසේ හැකියාවෙන් වෙන් කරමු. අන්න ඒ නුවණ තමයි අපිට ජීවිතය ඇති කරගන්න වෙන්නේ. අන්න ඒ නුවණයි අපිට භාවනාව ප්‍රතිපදාවක් තුළ වැඩෙන්න වෙන්නේ. අපි ඇති කරගන්න වෙන්නේ. ඒක නිසා අන්න ඒ කාරණාව ගැන නිතර මෙනෙහි කරන්න අවශ්‍ය වෙනවා. ටිකක් තේරෙන අඩු වෙන්න පුළුවන්. නමුත් වැඩිපුර ටිකක් අහලා හරි තේරුම් ගන්න වෙනවා. අද දේශකයන් වහන්සේලාගේ දේශනා වලින් අපි ඉස්මතු කරන්න බැලුවේ ඇත්තටම මේ න්‍යාය තියෙනවා. මෙතන යම් න්‍යායක් අපිට දකින්න වෙනවා. මේ මුලින් ඒක මොනවද න්‍යාය කියන එක දැනුමක් වශයෙන් දැනගන්න වෙනවා. ඒ කියන්නේ ඇත්තටම කියනවනම් දැන් නිව්ටන්ගේ නියමය කියන එකක් අපි අර ගහේ ඇපල් කෙඩිය බිම වැටෙන නියමය න්‍යායක් හැටියට අපි නිව්ටන් ඉදිරිපත් කළාට පස්සේ ඒක අපිට අපේ ගණිතමය ගැටලු වලට යොදා ගන්න පුළුවන්කමක් ලැබුණා. නමුත් ඒක අපි ඒක අත්දකින්නේ ගැටලුවට යොදා ගැනීමෙන් ඇත්තටම අද ලෝකයේ ඕනම දැනක ඒක යොදවා ගන්න පුළුවන්. අභ්‍යවකාශයට රොකට් එකක් යවනකොට ඒ තීරණය කරන්නේ ඒ වගේ විශාල ගණිතමය ගැටලු වලට යොදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට මේ ධර්මයේදී වෙන්නේ එහෙම දෙයක් වේ යුතුයි. යම් ප්‍රමාණයක න්‍යායක් වෙන්නා දෙනවා බුදුරජාණන් වහන්සේ. අපි මේ න්‍යාය මොකද්ද කියලා මුලින් දැනගෙන ඒක අත්විඳින්න ක්‍රමවේදයක් ගැන තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දිනේ ප්‍රමුඛතාවයේ දෙකට ඒකට යොමු වීමක් හැටියට යම් ප්‍රමාණයක න්‍යාය සාකච්ඡා කරන්න ඉදිරියේදී අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා. බොහොම සරල වශයෙන් බොහොම සරලව මේ න්‍යාය දකින්න පුළුවන්කම තියෙන ක්‍රම අපිට බලන්න පුළුවන් වෙනවා. වචන හුවමාරු වෙනවා පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය වගේ ඒවා. නමුත් ඒ වචනවලට වැඩිය ඒ වචනවල ගැඹු අර්ථය ගන්න සරල ක්‍රම සරල ජීවිතයේදී අත්දැකීම තමයි මේක වැදගත් වෙන්නේ. මොකද වචන වලට බය වෙලා එහෙම නැත්නම් වචන කටපාඩම් කරගෙන පිරිත් සංඥායක් කිරීම විතරක් නෙමෙයි අරමුණ වෙන්නේ කියන එක තමයි අද ඉස්මතු වෙන්නේ. ඉතින් මේ සද්ධානුසාරී ධම්මානුසාරී වගේ වචන ඒවත් වචන. නමුත් වචන උනාට ඇත්තට මේවා අර්ථය වෙන්නේ ඒ දේශකයන් වහන්සේලා හොඳට පැහැදිලි කරලා දුන්නා. අදත් මේ ඉතිරි ඒ දේශනාවල කොටස් විතරයි මම පුටා ගත්තේ. සම්පූර්ණ දේශනා හැකි පමණින් මම බලනවා බල කරනවා. ඒවත් පරිහරණය කරන්න ඉන් ඉදිරියේදී අපි තවදුරටත් බලාපොරොත්තු වෙමු. රැඳී ඉන්න පුළුවන් නම් මෙතනදී මේ න්‍යායවල ගැන යම් සරලව දැනුමක් ලබා ගන්න. ඒ දැනුම ඊට පස්සේ කොහොමද දැක්මක් එහෙම නැත්නම් අත්විඳීමක් හැටියට කරගන්නේ කියන එක ගැන සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි.